tuition.lk website එකට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ අපේ මේ වෙබ්සයිට් එක තුලින් සංගීත විෂය නිර්දේශය ආවරණය කරන්නට ඔබත් එක්ක එකතු වෙන මම කේතකි දනංජනා. ඉතින් දුවේ පුතේ වෙනදා වගේම මම අදත් ඔබ එක එකතු වෙලා ඉන්නේ මේ ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයට අත්වැලක් වන්නට ඔබ ප්‍රශ්න පත්‍රයට කොහොමද මුහුණ දිය යුත්තේ කොහොමද මේ ලකුණු ලබා ගද්දි මේ ප්‍රශ්න වලට අපි හරිම සූක්ෂමව පිළිතුරු ලියන්න කියන දේවල් ඔබ එක්ක සාකච්ඡා කරන්න. ඉතින් දුවේ පුතේ වසර 10ක කාල සීමාව තුළ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරනකොට මට මුණ ගැහුණු පාඩමක් තමයි නිරන්තරයෙන් අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වෙන පාඩමක් විදිහට බටහිර සංගීතය කියන පාඩම. ඉතින් දුවේ පුතේ මොන හේතුවක් මතද කියන්නට මම දන්නේ නැහැ. බටහිර සංගීතය කියන පාඩම අහුව පමණින් අපේ දුවා දරුවන් හරිම බයයි මේ පාඩමට. ඉතින් දුවේ පුතේ මේක බය විය යුතු පාඩමක් නෙමෙයි. හරිම පහසු පාඩමකට ඔබ නිකරුණේ බය වෙලා. ගෙදරින් ලකුණු ටික මේ ගෙදරින් අරගෙන යන්න පුළුවන් පහසුවෙන් ලකුණු අරගන්න පුළුවන් පාඩමක් තමයි ඔබ මේ මගහැරලා අනිකුත් ප්‍රශ්න කරන්නේ. ඔබට අනිකුත් විචාරාත්මක ප්‍රශ්න ලියනකොට එක ලකුණක් ලකුණු භාගයක් දෙකක් අහිමි වුණාට මේ බටහිර සංගීතය කියන පාඩමෙන් එන ප්‍රශ්න හරියටම කරොත් ඔබ ඒ ලකුණු ප්‍රමාණය ඒ ආකාරයෙන්ම ඔබට ලබා ගන්න හරිම පහසුයි. ඉතින් දුවේ පුතේ මේ පිළිබඳව සාකච්ඡා කරමු. මේ පාඩමට තියෙන බිය අපි නැති කරගමු. ඒ හරහා මම ගත්ත 2015 කියන අවුරුද්දේ ඔබට බටහිර සංගීතයෙන් නිර්මාණය වෙච්ච ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න. මේක නම් විචාරාත්මකව තියෙන්නේ. මේක අපි බැලුවත් අපරදිග සංගීත සංවණි යන්න පිළිබඳ කරුණු පහක් යටතේ විස්තර කරන්න කියලා අපිට තියෙනවා. අපරදිග සංගීත සංවණි මොකද්ද පුතේ? මේ සංවණි කියන්නේ ඔබ අහලා ඇති, නමුත් ඔබට නුහුරු දෙයක් වන්නට ඇති. මොකද බටහිර රටවල් වල තමයි මේ සංවණි කියන එක හරිම ජනප්‍රිය සහ මේ හොඳ තැනක් සංවණි වලට ලැබෙනවා. ඉතින් සංවණියක් ඔබට පුළුවන් YouTube එකෙන් බලන්න, සංවණියක් අහන්න දකින්න. එතකොට ඔබට සංවණි කියන්නේ මොකක්ද කියන අවබෝධය ලැබේ. එතකොට ඒ හරහා මම ඔබට සංවණි යන්න එහි විශේෂ කරුණු විස්තර කියලා දෙන දේවල් ඔබට මතකයේ රැඳේවි. අර මිස් ඉගැන්වුවේ මෙන්න මේක තමයි සංවණියක් කියන්නේ, මෙන්න මේ විදිහට වෙන දෙයක් කෙනෙක් ඔබට හොඳින් වැටහෙවි සංවණියක් ඇහුවාම. ඉතින් දුවේ පුතේ මේ සංවණි කියන එකට වෙස්ටර්න් මියුසික් වලදී කියනවා මොකක්ද? සංවණි වලට කියනවා සිම්ෆනි කියලා කියනවා. සිම්ෆනියක් ගත්තහම මෙහෙමයි. ඔබට සරලව කියලා දෙන්න ඕනේ හින්ද මම මතක් කරන්නේ. සිම්ෆනියක් පුතේ විශාල සංගීත කණ්ඩායමකින් නිර්මාණය වෙලා තියෙනවා. මේක මෙහෙම විස්තර කරොත් හරි, යම්කිසි තේමාවක් යටතේ විශාල වාද්‍ය වෘන්දයක් යොදාගෙන ඒ තේමාව නිරූපණය වන ආකාරයට අපිට දැනෙන ආකාරයට නිර්මාණයක් ඉදිරිපත් කිරීම, එහෙමත් නැත්නම් වාදනයක් ඉදිරිපත් කිරීම තමයි සිම්ෆනියක සිද්ධ වෙන්නේ. එහෙනම් සිම්ෆනියක් කියන්නේ අපිට ඒක හදන්න පුළුවන් යම් තේමාවක් මුල් කරගෙන වාද්‍ය නැත්නම් වාදනයේ එම නිර්මාණය ඉදිරිපත් කිරීම. කියන්නේ යම් තේමාවකට අනුව තමයි මේ නිර්මාණය වාදනයෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් විශාල වාද්‍ය වෘන්දයක් මෙහි අන්තර්ගතයි. විශාල වාද්‍ය කණ්ඩායමක් මෙහි ඇත. ඊළඟට දුවේ පුතේ විවිධ හඬතල වලින් යුක්ත සංගීත භාණ්ඩ තමයි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ පහළ හඬ, මධ්‍යම හඬ, ඊට පස්සේ මේ උච්ච හඬවල්, ඒ වගේ මිශ්‍ර වෙලා මේ සියලු හඬ තල යොදාගෙන තමයි මේ සංවණියක් වාදනය වෙන්නේ.
විවිධ හඬතල යොදා ගන්න සංගීත භාණ්ඩ තමයි මේකට ඇතුළත් වෙන්නේ. ඊළඟට විශේෂම කාරණාව තමයි සංවණි වාදනය වෙන්නේ නොටේෂන් එකක්කට අනුව. නොටේෂන් එකක් ඒ කියන්නේ අපි ඒකට කියනවා මොකක්ද? ඒ කියන්නේ ස්වර ප්‍රස්තාර ස්වර ප්‍රස්තාරයක් අනුව මේක වාදනය කරනවා කිරු දෙනායන් බලාගෙන හැබැයි ඒකේ තියෙන ශිල්ප ක්‍රම වලට අනුකූලව තමයි වාදනය කරන්නේ. ස්වර ප්‍රස්තාර ඊළඟට ස්වර සංවාද ක්‍රම තමයි මෙහි ඇතුළත් වෙන්නේ. ස්වර සංවාද ක්‍රම ඇතුළත් වෙනවා. එතන ඉන්නවා. ඊට මේකේ කරුණු පහක් නේ දෙන්න කියලා තියෙන්නේ. ස්වර සංවාද. ස්වර සංවාද ක්‍රමයේ මෙහි ප්‍රධාන වේ කියලා කියනවා. ඊළඟට දුවේ පුතේ අපිට කියන්න පුළුවන් string wind percussion විදිහට බාන්න යොදාගෙන තමයි මේ සංගීත කණ්ඩායම මේ සංවණියක් වාදනය කරන්නේ. එතකොට විශේෂම කාරණේ මට කියන්නට අමතක වුණා. මුලින්ම අපි ලියන්න ඕනේ මම මෙහෙම දාන්නේ. මේක මෙහෙවන්නේ කින්නවා දුවේ පුතේ. ඒ කියන්නේ conductor කෙනෙක් ඉන්න ඔබ දැකලා ඇති සංගීත කණ්ඩායමක් මෙහෙවන conductor කියනවා. එතකොට මෙහෙවන්නේ කින්නවා. මේ සංගීත භාණ්ඩ යොදාගන්නේ ඒ කියන්නේ නිශ්චිත තැන් තියෙනවා. ඒ ආකාරයට තමයි මේ දේවල් ඊටම ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. ඉතින් සිම්ෆනියක් නැත්තම් සංවණියක් මේ විදිහට තමයි දුවේ පුතේ නිර්මාණය වෙලා ඉදිරිපත් කරන්නේ. ඉතින් බටහිර සංගීතය ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ප්‍රශ්න පත්‍ර අපේ වෙබ්සයිට් එකේ තියෙනවා දුවේ පුතේ. ඔබට ඒ ප්‍රශ්න කරලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න ඒ පිළිබඳව ඔබට කියලා දෙන්නම්. ඉතින් නැවතත් මෙවැනි ගැටලු සාකච්ඡා කරන්නට ඔබත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. ආයුබෝවන්.